Zimbabwe parada Scotland theatre visist jagrahana kau adha siddhipathana cricket world cup qualifier ge itama teernaatmaka taragayak iting me tarage krida karana satkaraka Zimbabwe kandayama saha Scotland kandayama iting katha karoth ema Scotland kandayama hakiyawak labuna perali kala jayak laba ganna iting patwen monda bharthuna Scotland kandayama lakunu 234 k laba gannawa kadulu 8 ak dewena nimitha bandura 50 awasana iting ek mohotaka itama thuna arambayak laba gannawa ආරම්භක විදකරුවන් ක්‍රිස්ටොෆර් සහ මැතිව් ක්‍රොස් ක්‍රිස්ටොෆර් ලකුණු 28ක් ඒ වගේම මැතිව් ක්‍රොස් ලකුණු 38ක් බ්‍රෙන්ඩන් මැක්මිලන් ලකුණු 34ක් සහ ජෝර්ජ් මොම්සි ලකුණු 36ක් ලබා ගන්නවා. ඉතින් මුල් පෙළ විදකරුවන් 4 දෙනාටම හැකියාවක් ලැබෙනවා ලකුණු 30ට වඩා ලබා ගන්න. එක කඩුල්ලක් දෙවිලා තිබෙනවා ලකුණු 102කට. නමුත් ඊට පස්සේ අපි දැක්කා ඔවුන්ගේ කඩලු පිටුපිට දෙවිය යනවා. ඉතින් කඩලු 4ක් ලකුණු 118කට, කඩලු 5ක් ලකුණු 151කට, කඩලු 6ක් 168කට, කඩලු 7ක් 170කට. ඊට පස්සේ මයිකල් ලීසක් යටින් ඇවිල්ලා විශේෂ ටෙනිමක් ක්‍රීඩා කරනවා ලකුණු 48ක් ලබා ගන්නවා පන්දු 34කින්. ඉතින් ඔහුගේ ඉදිමයි ඒ වගේම මාක් වොඩ්ගේ ලකුණු 21ක් ලබා ගන්නවා පන්දු 15කින්. ඒකත් එක්කම ඔවුන්ට හැකියාවක් ලැබෙනවා ලකුණු 234ක් වගේ රෙස්පෙක්ටබල් ස්කෝ එකකට යන්න. ඉතින් කතා කරද්දී පන්දුයම වෙනුවෙන් ෂෝන් විලියම්ස් විශේෂ පන්දුයම වෙනුවෙන් තේනවා. අපි දන්නවා පිටකරුවෙක් විදිහට මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා. ඒ වගේම සෙන්චරිස් 3ක් අරගෙන තියෙනවා. ඉතින් පන්දු වර 10 එකේ ලකුණු ඕරයයි ලකුණු 41යි කඩු 3ක් හොබින්ද හෙලනවා. චටාර කල්ලු දෙකක් බිඳිනවා ලකුණු 46කට. ඉතින් පිටිතුරිනම ක්‍රීඩා කරපු සිම්බාබ්වේ කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගන්නේ නැහැ. ගම්බි පළවෙනි පන්දුවෙම දෙවියනවා. ඉතාමත් හොඳ පන්දුවනවා සෝල් ආරම්භක පන්දුවනවා. ඒ වගේම ක්‍රග්ගේ වයින් නායක ක්‍රග්ගේ වයින්ට ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු දෙකක් පමණයි. ඉතින් කණ්ඩායමට එනවා ඉනසන්ට් කියා. ඔහුටත් ලකුණු 12ක් විතරයි. ෂෝන් විලියම්ස් මේ තරගාවලියේ හොඳම පිටිකරුවා. ඔහුටත් ලකුණු 12ක් විතරයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කඩලු 4ක් ලකුණු 37ක් තුල දෙවියනවා. කඩලු 5ක් ලකුණු 91ක් තුල සිකන්ඩ රාසරත් ලොකු දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. ලකුණු 34ක් ලබා ගන්න පන්දු 41කින්. ඉතින් කඩලු 5ක් ලකුණු 91ක් තුල දෙවිය කියලා තිබිච්ච අවස්ථාවේ තමයි රයන් බර්ල් සමගින් මැඩ්වේ ඉතාමත් හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගොඩනගන්නේ. උන් දෙනාට හැකියාවක් ලැබෙනවා 90ක ඉඳන් 164 දක්වා මේ ඉනිම අරගෙන යන්න. ඉතින් ලකුණු කතා කරොත් එහෙම ලකුණු 73ක සම්බන්ධතාවයක් ඔවුන් ගොඩනගනවා. ඉතින් ඊට පස්සේ මැඩ්වේ ලකුණු 40කට දෙවිය ගියාට පස්සේ නැවතත් කඩලුවට එන්න ගන්නවා. ඉතින් අපි දැක්කා රයන් බර්ල් තනියෙන් ඉනිමක් දියත් කරනවා. තනි සටනක නියැලෙනවා එනවා ලකුණු 83ක් ලබා ගන්නවා පන්දු 84ක. ඉතින් ඔහු දෙවිය යනවා අවාසනාවන්ත විදිහට ඒ පන්දු වාරයේදී 4 පාරක් සහ 6 පාරක් එල්ල කරලා ඊට පස්සේ ඔහු දෙවිය යනවා. ඉතින් ඔහු දෙවිය ගියාට පස්සේ රයන් බර්ල් දෙවිය ගියාට පස්සේ 9 වෙනි කඩලු විදිහට රයන් බර්ල් ඉන්නකන් ඔහුට පැත්තක් අල්ලගෙන ක්‍රීඩා කරන්න තිබ්බා. නමුත් රයන් බර්ල් දෙවිය ගියාට පස්සේ අවසාන පිටිකරුවන් වෙන බෙසින් මුසරවානේ සහ චතාරට ලොකු දෙයක් ගන්න හම්බුනේ නැහැ. ඔවුන් දෙතර කොහොම හරි අල්ලගෙන ඉන්නවා එක ලකුණක ලකුණු ලබා ගන්න. නමුත් අවසානයේදී පරාජයට පත් වෙනවා. ඉතින් කතා කරොත් එහෙම මේ පරාජයත් එක්කම සිම්බාබ්වේ කණ්ඩායමට ගෙදර යන්න වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ස්කොට්ලන්ත කණ්ඩායම ඉතාමත් හොඳ net run rate එකක් තියෙනවා. ඔවුන් දැන් දෙවෙනි ස්ථානයට ගිහලා තියෙනවා පොයින්ට්ස් 6ක් අරගෙන. ඉතින් ඔවුන්ට තව එක තරගයක් ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. සිම්බාබ්වේ කණ්ඩායමට කිසිම තරගයක් නැහැ. නෙදර්ලන්ත කණ්ඩායමට චාන්ස් එකක් තියෙන ඉස්සරහට යන්න. ඔවුන් පොයින්ට්ස් 4ක් අරගෙන තියෙනවා. අපි හිතමු ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය ක්‍රීඩා කරන තරගයේ ස්කොට්ලන්තය ජයග්‍රහණය කරත් එහෙම ආයි තහන දෙයක් නැහැ. ඔවුන් ඉස්සරහට යනවා. ඔවුන් අවසන් මහා තරගයට යනවා. ඔවුන් වර්ල්ඩ් කප් එකට ක්වොලිෆයි වෙනවා. නමුත් ඔවුන් පරාජයට පත් වුණොත් පොඩි ගානකින් පරාජයට පත් වුණොත් එහෙම ඒත් මම හිතන්නේ ඔවුන්ට ඉස්සරහට යන්න පුළුවන්. මොකද ඔවුන්ගේ net run rate එක නෙදර්ලන්තය සහ සිම්බාබ්වේට හොඳින්ද. හැබැයි අපි හිතමු බැරි වෙලාවක හරි නෙදර්ලන්තය විශේෂ ජයග්‍රහණයක් ලකුණු ගොඩක් ගානකින් ඔවුන් ජයග්‍රහණය කරොත් එහෙම ඔවුන්ට අවස්ථාවක් තියෙනවා. මම කියන්නේ ලකුණු 150කින් 200කින් වගේ ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තොත් එහෙම ඔවුන්ට අවස්ථාවක් තියෙනවා ඉස්සරහට යන්න කොහොම හරි මේ කණ්ඩායම් දෙකම පවර් ගේ net run rate එකෙන්. හිමත් නැත්නම් සිම්බාබ්වේ net run rate එක ටිකක් හොඳ වෙන්න පුළුවන් ස්කොට්ලන්තයට වඩා. ඉතින් විශිෂ්ට විදිහට ක්‍රීඩා කරන ස්කොට්ලන්තය කතා කරත් එහෙම ක්‍රිස් සෝල් පන්දු යෑමේදී පන්දු වර 7යි ලකුණු 33යි කඩලු 3ක් බිඳ හැලෙනවා. ඒ වගේම තමයි මයිකල් ලීසක් ඕල් රවුන්ඩ් පර්ෆෝමන්ස් එකක් දානවා පන්දු වර 6යි ලකුණු 33යි කඩලු 2යි. ඉතින් සිම්බාබ්වේ කණ්ඩායමට අවසානයේදී ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 203 පවන සිවිලා දෙවියනවා පන්දු වර 41යි එක පන්දුවක් තුල. ඉතින් ස්කොට්ලන්ත කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක් හම්බෙනවා මේ තරගයේදී ලකුණු 31ක. ඉතින් බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා මේ තරගාවලියේ. වගේම ඒ වගේම කියන්න ඕන එක දෙයක් තියෙනවා. අපි දැක්කා රයන් බර්ල් දෙවිය ගියාට පස්සේ පොඩ්ඩක් ඔහු ගොඩක් දුකින් හිටියා. ඉතින් අර
කඳුළු එන්න වගේ මොකද හොඳ ඉනිමක් ක්‍රීඩා කරා තනි සටනක නිරුණා උටේ පහර ඒ වෙලාවේ අවශ්‍යද නැත්ද කියන එක ප්‍රශ්නයක් තිබ්බා ඉතින් ඒ පහර නොගහ ඉන්නත් තිබ්බා කියන එක තමයි ඉතින් මොකද ඒ පන්දුවාරයට 6ක් 4ක් එල්ලකාට පස්සේ සිංගල් එකක් දාන්න තිබ්බා ඉතින් අපි දැක්ක ඔහු ගොඩක් දුක් මුසු මූණින් යනවා අඬාගෙන වගේ යනවා ඉතින් කඳුළු වැටෙන්න වගේ එනකොට අපි දැක්ක එහා පැත්තේ විකට් කීපර් මැතිව් ක්‍රොස් ඔහුව ගිහිල්ලා අර සනසනවා කන්සෝල් කරනවා ගොඩක් අර ස්පිරිට් ඔෆ් ද ගේම් එක පොඩ්ඩක් පෙන්වනවා ඉතින් රයන් බර්ල් ඔව් විශිෂ්ට ක්‍රීඩකයෙක් නමුත් අවසානයේදී ඔහුට මේ තරගය ඉවර කරන්න හම්බුන්නේ නැහැ ඉතින් අපි දන්නවා සිකන්ඩ රාසයම ගොඩක් ඔහුගේ මූණ සර්ප්‍රයිස් වෙලා තිනවා මොකද්ද මේ වුනේ කියලා හිතා ගන්න බැරුව